අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන රුහිනය නොවෙමු ලමුන් නිදිසුව බිඳින සොඳුරු අඳුරය වෙමු දනන් නින්දෙන් මුදන සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන නපුරුහිනය නොවෙමු ලමුන් නිදිසුව විඳින සොඳුරු අඳුරය වෙමු දනන් නින්දෙන් මුදන අපේ රටේ තියෙන ප්‍රධානම බරපතලම ප්‍රශ්නයක් තමයි සිද්ධ වෙන්න අවශ්‍ය දේ කළ යුතු දේ මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න තියෙන අපහසුතාවය එහෙම නැත්නම් තමුන් කරන්න යන දේ සිද්ධ වෙන්න ඕන දේ අනිත් අයට පැහැදිලි කරලා දෙන්න කන්වින්ස් කරන්න ඒ තියෙන ශක්තිය අඩුකම නිසා තමයි අපි සම්පූර්ණ අපේ රටේ හැම ශාස්ත්‍රයකම අසාර්ථක වෙලා තියෙන්නේ අපේ රටේ දේශපාලන ශාස්ත්‍රය පරිපාලන ශාස්ත්‍රය රාජ්‍ය සහ පෞද්ගලික අංශ මේ සියලු දෙනාම එක්ව තේරුම් ගත යුතු ප්‍රධානම කාරණාව තමයි අපිට අපේ හිතේ තියෙන දේ අපි කරන්න හදන දේ අනිත් අයට ඒත්තු ගන්නන්න අපිට කොච්චර පුළුවන්ද ඒ ප්‍රමාණයට තමයි අපිට සාර්ථක වෙන්න පුළුවන් මම ඔබෙන් දැනගත් තොරතුරු වලට අනුව මේ ආරක්ෂක සේවය සම්බන්ධව ඒ පරිසරය දිහාට හැරිලා බලනකොට පෞද්ගලික ආරක්ෂක සේවය ගැන අවශ්‍යතාවයෙන් 50%ක් තමයි ඔබට මිනිස් ශක්තිය තිබෙන්නේ ඒ කියන්නේ ලක්ෂයක් අවශ්‍ය නම් 50,000ක් තමයි ශ්‍රම ශක්තිය අපිට එක්කාසු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒකෙත් ප්‍රධානම හේතුව තමයි බෝක්කුවේ ඉඳගෙන ගංජා ගහන විශාල තරුණ ජවයක් අපේ රටේ තියෙනවා. එතකොට නයිට් ක්ලබ් වල ගිහිල්ලා එක්ස්ටසි ගහන විශාල තරුණ ජවයක් අපේ රටේ තියෙනවා. බෝක්කුවක් උඩ ඉඳලා ගංජා ගහන්න උන්ට කිසි ලැජ්ජාවක් නැහැ. මම කියන්නේ ගංජා ගහන එකේ හරි වැරද්ද නෙමෙයි මම කතා කරන්නේ අනේ ඒක වෙනම සාකච්ඡා කළ යුතු දෙයක් ඒක කෙනෙකුට හරි වෙන්න පුළුවන් කෙනෙකුට වැරදි වෙන්න පුළුවන් ඒක අපිට ප්‍රශ්නයක් නැහැ නමුත් මම කියන්නේ බෝක්කුවක් උඩ ඉඳගෙන ගංජා ටිකක් බොන්න කුඩු ටිකක් ගහන්න නයිට් ක්ලබ් එකට ගිහිල්ලා පෙත්තක් ගහන්න මිනිස්සුන්ට ලැජ්ජාවක් නැහැ හැබැයි සමහරට ආරක්ෂක සේවයකට ඇවිල්ලා රැකියාව කරන්න ලැජ්ජයි මේක තමයි අපේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ එතකොට අපි රස්තාවට මිනිස්සෙක් ගන්න ගියාම සිකියුරිටි ජොබ් එකක් කිව්වහම මේ අයට ලොකු මදිකමක් එතකොට බෝක්කෝ උඩ ගංජා ගහන එකට වඩා මේ රස්සාවක් කරන එක ලැජ්ජාවක් වුණේ කොහොමද කියලා අපිට හිතලා බලන්න වෙනවා. අපිට කොහෙද වැරදිලා තියෙන්නේ. ඒ නිසා ඔබ දැනට ඒක රාශි වෙලා ඉන්න කණ්ඩායම මෙතන ඉන්නවා නම් අද 50ක් හෝ 60ක් ඒකට නායකත්වය දෙන පිරිසක්නේ අද මෙතන ඉන්නේ. ඒ ශාස්ත්‍රයට නායකත්වය දෙන පිරිසක්නේ. ඔබ 50ක් හෝ 60ක් එකට එක්කහුව වෙලා සැලසුම් කළ යුත්තේ අපිට තියෙන ප්‍රධාන අභියෝග ජය ගන්න විදිහ ගැන පොදු සැලැස්මක් ප්‍රථමයෙන්ම ඒ එතෙන්ට යනකොට අවශ්‍ය කරන අධ්‍යාත්මිකත්වය තමයි මේ කපුගේගේ සින්දු ඇතුලේ මම ඔබට කියන්න හදන්නේ වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන මිහිර දෙන වැස්ස වෙමු ද
දැවෙන කැලයට වහින. දැන් මිනිස්සුන්ට පුරුදු සාමාන්‍යයෙන් අවුලන්න පොඩි ගින්නක් තියෙනවා නම් ඒක අවුලන එක තමයි සිස්ටම් එක. අපේ කන්සෙප්ට්ස් ඔක්කොම ඉස්සලා වෙනස් කරගන්න ඕනේ. මෙතන කියනවා වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන මිහිර දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වහින. මම පිළිගන්න විදිහට පෞද්ගලිකව අපේ රටේ පළවෙනි තැන ඉඳලා දේශපාලන නායකත් ඉඳලා පල්ලෙහාට හැම ශේත්‍රයකම අනිත් එකව ගිනි තියලා තමුන්ගේ ඉලක්කය කරා යන එක නතර වෙන්න ඕනේ පළවෙනියෙන්. ඒක පළවෙනි උවමනාව. ඒ කියන්නේ අපේ රටේ ජනාධිපතිවරුපත් වෙන්නේ අනිත් තුන්ගේ පව් වලින් දැනට කෙලින්ම. අපි පුළුවන් තරම් අනිත් අයගේ වැරදි කියලා 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 මූ මිනී මරුවා මූ හොරා මෙහෙමයි මෙහෙමයි කියලා මූ දූෂණය කරා කියලා එක වෙලාවකට ඊට පස්සේ මිනී ගොඩ දානවා ඊට පස්සේ කඳු වලට යනවා හැම එක කාලයකට හරි වැඩ. ඒ ගිහිලා සම්පූර්ණ ලොකු කැම්පේන් එකක් ගෙනියනවා. ඒවට අපේ මීඩියා බොහොම සැදී පැහැදී සිටිනවා. ඒ ටික කරලා මේක මේ රටට ගැලපෙන්නේ නැති හොරෙක් කියලා ඔප්පු කරන්න කාටද පුළුවන්? එයාට පුළුවන් ඊළඟ ජනාධිපති වෙන්න මේ රටේ. එතකොට ඒ ක්‍රමවේදය තමයි අපි. එතකොට අපි අනිත් අයගේ පව් වලින් බලයට පත් වෙච්ච නායකත්වයක් එක තමයි හැමදාම රට ඉස්සරහට යන්නේ. දැන් මේවා අපිට කොච්චර විරුද්ධ වුණත් අපි හරි ආදරෙන් මේක සාකච්ඡා නොකළොත් මේ ප්‍රශ්නේ විසඳගන්න බැහැ. ඒ නිසා අපිට හෙට අපේ රටට නායකයෙක් අවශ්‍යයි. තමුන්ගේ ප්‍රතිපත්ති, තමුන්ගේ දර්ශනය, තමුන්ගේ ඉලක්ක, මේ රටේ කෘෂිකර්මාන්තය මොකද කරන්නේ, මේ රටේ ආරක්ෂාව ගැන එයාගේ උත්තරේ මොකක්ද, මේ රටේ අධ්‍යාපනයට මොකද කරන්න යන්නේ, මේ රටේ සෞඛ්‍ය ගැන මොනවද කරන්න යන්නේ කියලා පැහැදිලිව මිනිස්සුන්ට පිළිගන්න පුළුවන් ක්‍රමවේදයක් ඉදිරිපත් කරන නායකයෝ අපේ රටට අවශ්‍යයි. ඒගොල්ලෝ ඇවිල්ලා දේශපාලන වේදිකාවල් වල මහජන රැස්වීම වල කිව යුත්තේ ඔවුන්නේ කරන්න යන දේ පිළිබඳව පැහැදිලි ප්‍රකාශනයක්. එතකොට ලී ක්වාන් යූ ඒකාධිපතියෙක්, එහෙම නැත්නම් ඩික්ටේටර් කෙනෙක් කියලා ලොකු මතයක් ගොඩනැගිලා තිබුණත් ඒක නෙමෙයි ඇත්ත. ලී ක්වාන් යූ කියලා කියන්නේ කන්වින්සිං පවර් එක තිබිච්ච කෙනෙක් කියලා. එතකොට එයාට පුළුවන්කම තිබුණා තමුන් කරන්න යන දේ අනිත් එක්කෙනාට පැහැදිලිව ඒත්තු ගන්නන්න. ඒ කන්වින්සිං පවර් එක, ඒත්තු ගැන්වීමේ ශක්තිය. එතකොට ඒක හරහා තමයි රටේ ඒ තරම් ලොකු පරිවර්තනයක් සිද්ධ වෙන්නේ. ඒක තහවුරු කරන්න මට තියෙන සාක්ෂිය තමයි ලෝක ජනමාධ්‍යවේදී කණ්ඩායමක් ලී ක්වාන් යූ අගමැතිව ඉන්න කාලේදී ප්‍රශ්න කරනවා ඉන්දියාවද චීනයද වේගයෙන්ම දියුණු වෙන්නේ කියලා. ඔහු උත්තර දෙනවා චීනය. මොකක්ද ඔහු කියන්නේ හේතුව? චීනයේ බේජිං අගනුවරේ ඉඳලා චීනයේ අගමැතිට පුළුවන් මුළු රටටම පැය භාගයකින් එක භාෂාවකින් කතා කරන්න. නමුත් ඉන්දියාවේ අගමැතිට ඒක කරන්න බෑ. රජය පිළිගත්තු භාෂාවල 122කට වැඩි ඉන්දියාවේ. ඊට වඩා භාෂා ගත්තොත් 500කට වැඩි තියෙනවා භාෂාවල් හැටියට. ඒතර එහෙම රටක අර පිළිගත්තු භාෂා 122ක් කියමු, ඒක ඒ භාෂා 122කට පරිවර්තනය කරලා අගමැතිගේ පණිවිඩය රටට අරින්න කොච්චර අමාරුද කියලා හිතන්න. ඒතර ඒ නිසා ලී ක්වාන් යූ කියනවා බොහොම පැහැදිලි ලෙසම චීනය වේගෙන් දියුණු වෙනවා. අද අපිට ඒක පිළිගන්න වෙලා තියෙනවා. මොකද ඒක සිද්ධ වෙලා ඉන්දියාවට වඩා වේගෙන් චීන ඉස්සරහට ගිහිල්ලා. ඇයි මම මේක කියන්නේ? ලී ක්වාන් යූ පැහැදිලි ලෙසම තමුන්ගේ රටේ අයට තමුන් කරන්න යන දේ හරියටම ඒත්තු ගන්නන්න පුළුවන් වෙච්ච නායකයෙක්. අපේ රටේ නායකයෝ ඉගෙන ගන්න ඕනේ අන්න ඒ කාරණා ටික. අපි ඉගෙන ගත යුත්තේ ඒ දේවල් ටික. එතකොට මේ ඒත්තු ගැන්වීම හරහා ඔහු විශේෂයෙන් විශ්වවිද්‍යාලවල තරුණ කණ්ඩායම්වල ආරක්ෂක අංශවල මේ පොඩි රැස්වීම් තිබ්බේ. මේ වගේ පොඩි රැස්වීම් වලට ගිහිල්ලා කෙලින් මේ නායකත්වත් එක්ක සාකච්ඡා කරා. එසේ සාකච්ඡා කරලා ඒ හැම ශ්‍රේෂ්ත්‍රයක් පිළිබඳවම සිදුවිය යුතු දේසා ඔහුගේ මනසේ තියෙන දේ ඒ අයට කන්වින්ස් කරා. ඒ නිසා මුළු රටේම සහයෝගය ගන්න පුළුවන්කම ලැබුණා. මම ඔබට මේ දේ කියන්නේ අපි මම ලංකාවේ විවිධ කණ්ඩායම් හමු වෙනවා මේ හැම කෙනෙකුටම මේ පණිවිඩය අරගෙන ගිහිල්ලා. මම බලාපොරොත්තු වෙන්නේ අපි තව අවුරුදු 10ක් හරි මහන්සි වෙලා මෙන්න මේ කියන එක තැනට රට ආවොතින් අපිට බලවත් පරිවර්තනයකට යන්න පුළුවන්. එතන මේක කියනවා සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන. එකට එක යට කරගෙන නැගිටින්න හදන්න එපා. හැම ගඟක්ම
මුහුදට ගලනවා. හැම දියපාරක්ම ගංගාවකට එක්කාසු වෙනවා. ඒ නිසා ඒ අන්තිම ඉලක්කය බොහොම පැහැදිලි කරගෙන. නිකන් සරලව ඒක ඔබට ආදේශ කළොතින් ලක්ෂයක් අවශ්‍ය නම් මේ ආරක්ෂක සේවයට ඔබට මිනිස් සම්පත් ඉන්නේ 50,000යි නම් මේ 50,000ක් තව අඩුවෙන් තියෙන්නේ. 50,000ක් අඩුවෙන් තියෙන්නේ. අපි මේ තියෙන බිස්නස් එක එකට එක කපා ගන්න දැකලුවොත් මොකද වෙන්නේ? මේ සරල උදාහරණයක් මම කියන්නේ. එතන අපිට තව කෙලින්ම ස්පේස් එකක් තියෙනවා තව 50,000ක්. එතකොට අපිට ඒ වගේම ඒ ඉල්ලුම තියෙනවා ලොකු ස්පේස් එකක් තියෙනවා. අපි ඒකට උත්තරයක් දෙන්න දඟලන්නේ නැතුව මේ ඉන්න ටික දෙනා මේ ඉන්න ටික ඇතුලේ මරා ගන්න පටන් ගත්තොත් අපි මේක සම්පූර්ණ නැති වෙලා යනවා. මම ජපානයට ගියා. එහේ ඔබ දන්න අකියබරා කියන ප්‍රදේශයේ සම්පූර්ණම ඉලෙක්ට්‍රොනික ෂොප්ස් තියෙන්නේ. මම වීඩියෝ කැමරා එකක් බලන්න ගියාම මේ මට අවශ්‍ය කරන කැමරා එක ඒ කඩේට ගිහලා ඇහුවම ඒගොල්ලෝ කිව්වා අපි මේ කැමරා එක කරන්නේ නැහැ. මේක කරන්නේ අහවල් කම්පැනි එකේ කියලා ඒකේ ඇඩ්‍රස් එක දීලා ෂොප් එකට යන විදිහේ ඇඳලා දීලා මහව ගෙනහිල්ලා පෙන්නුවා මේ මෙහෙම යන්න කියලා. අපි කරන්නේ ඕක දැන් අවුට්ඩේටඩ් මේකයි කියලා වෙන එකක් අපි විකුණුවා අපි ළඟ තියෙන එක. එතකොට ඒ වෙලාවේ බිස්නස් එක අපි කරනවා නමුත් රට පරදිනවා. රට පරදිනවා. ඒ නිසා මේ වෙලාවේ එක එකව පරාජය කරන කණ්ඩායම් වෙනවට වඩා මුළු රටක් හැටියට දිනන්න තියෙන මහ චිත්‍රය දිහා බලන් ඉගෙන ගන්නකම් අපිට මේකට උත්තරයක් නැහැ. මේකට උත්තරයක් නැහැ බොහොම පැහැදිලිවම. තව අවුරුදු කිහිපයකින් මේ ඔබට තිබෙන ලොකු බරපතල මිනිස් සම්පත්වල ප්‍රශ්නෙත් විසඳගෙන මේක තව ඔබ ඉන්න ප්‍රමාණය දෙගුණයකින් ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. අපි අතරේ තරංගයක් ඇති කර නොගෙන. අපි අතරේ තරංගයක් ඇති කරගන්න තරම් දෙයක් නැහැ. මොකද වෙළඳපොළ විශාලයි. අපිට සපයන්න බැරි කමක් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ ටික ඔබ ඉස්සෙල්ලම තේරුම් ගත්තොතින් ඔබ අතර එකඟතාවයක් ඇති කරගෙන ඔබ හෙට සාකච්ඡා කළ යුතුයි. අපි විශාල වශයෙන් අපේ පෞද්ගලික ව්‍යාපාරය දියුණු කරන ගමන් සමස්ත ආරක්ෂක පෞද්ගලික ආරක්ෂක සේවාවක් හැටියට අපි කොහොමද හෙට මේ රටේ බෝක්ක උඩ ගංජ ගහන කොල්ලව සිකියුරිටි යුනිෆෝම් එක ඇඳලා වැදගත් රස්සාවකට ගේන්නේ කියලා. ඒකට ක්‍රමවේදයක් හදන්න කියලායි මම ඉල්ලන්නේ. එතකොට මේ ඔක්කොම පුනරුත්ථාපන කඳවුරු දාලා කුඩු ගහන කරේ මේ නවත්තන්න හතර මේව ඉවර කරන්න බෑ. කවදාවත් පුනරුත්ථාපන කඳවුරු මේක ඉවරයක් කරන්න බෑ. මිනිස්සුන්ට විකල්ප ඕනේ. පුනරුත්ථාපන කඳවුර ඇතුලේ කණ්ඩ බොණ්ඩ දීලා මර්ධනය කරලා හිටන් ඒ ඕක හදන්න ගියාට කරන්න බෑ. මිනිස්සුන්ව විකල්ප හරහා තමයි වෙනස් කළ හැක්කේ. විකල්ප නැතුව මිනිස්සු වෙනස් කරන්න බෑ. මොකද ඒ ඇතුලේ ඇති වෙන හිස්තැනට මිනිස්සුන්ට උත්තරයක් ඕනේ. එතකොට ඒ උත්තරේ දිදී තමයි අර යා අබ්බැහි වෙලා ඉන්න එකෙන් එළියට ගන්න තියෙන්නේ. නෙතඟින් කඳුලක් හෙලන්න එපා ගිවිසා ගනිමු අපි පෙම්නිවලක් සේ කිසිදායි නොවෙනා ගිවිසා ගනිමු අපි සංකා නැහැ ඔබ ගැන හිතේ රැඳී හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා උරණ නොවන් දෙමි ඔබ අන් සතුරුදා මං හින්දා ඔබේ නෙතඟින් කඳුලක්
හෙලන්න එපා. ගනිමු අපි කෙන්යුම ලක්සේ විසිදායි නොවෙනා. ඔබ සිර කරලන දොරගොලු දමනු බැරි කුල සිරිතින් සෙලින පෙමක් නොවේ. පෙමට පෙමින් යන මෙම් ලොව මෙයයි අපේ. මංහින්දා ඔබේ නෙතගින් කඳුලක් හෙලන්න එපා. ගනිමු අපි දෙන්නුව ලක්සේ කිසිදායි නොවෙනා. ගිවිසා ගනිමු අපි දෙන්නුව ලක්සේ කිසිදායි නොවෙනා. අතැගිලි බන්ධන නොපතමි පෙමින් බැඳී ඔබ සිර කරලන දොරගුළු දමනු බැරි. මේක තමයි විවාහ ජීවිතය පිළිබඳ පරම සත්‍ය. දැන් කච්චේරි අස්සම් කරලා ඇඟිල්ලට මුත්ත දැම්මහම එයා මගේද නෑනේ. මේ මම ඒකයි කියන්නේ අපේ රටේ විශිෂ්ට දර්ශනයක් තියෙන මිනිස්සු ඉන්නවා. හැබැයි මේ අයට බැරි වෙලා තියෙනවා එයාගේ ඔළුවේ තියෙන දේ එළියට අනිත් එක්කනට හේතු ගන්නන්න. මෙතන ඔබ කෙලින්ම කුහක වෙන්නේ නැතුව බොරු බොරු බොරුවක් ඔළුවේ දාගන්න නැතුව මං කියන දේ අහන්න එතකොට තේරෙයි. හරිද? දැන් වයිෆ් වෙන මිනිහෙක් ගැන හිතනවා නම් ඔබට නවත්තන්න පුළුවන්ද කියන්න. මට උත්තර දෙන්න එපා, හිතලා බලන්න විතරයි මං කියන්නේ. උදේට යනකොට කියලා යනවා, "තෝ මාව බැඳලා ඉන්නේ, අපි අස්සම් කරලා ඉන්නේ. මේ මුද්ද මතක තියාගනි, උඹට වෙන කෙනෙක් ගැන හිතන්න බෑ" කියලා දොර වහලා යනවා. හරිද? එතකොට වයිෆ් මං හැන්දෑව වැඩ අරලා එනකම් වෙන කෙනෙක් ගැන හිතන්නේ නැහැ. එහෙමද? මං කියන්නේ අන්න එහෙම හිත තමුන්ගෙන් අහලා බලන්න අවංකව අපි මොන බොරුවකද ජීවත් වෙන්නේ කියලා. එයාට ඕන අය හිතනවා. සමහර විට ෆිසිකලි තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න බයක් තියෙන්න පුළුවන්. බයක් අකමැත්තන්නේ මේ බයක් තියෙන්න පුළුවන්. ඒ බය නිසා නොයා හිටියට එයා හිතනවා මට ඒක නවත්තන්න බැහැ. ඒක තමයි කියන්නේ, "අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැඳී ඔබ සිර කරලන දොරගුළු දමනු බැරි." මට කරන්න බැහැ. මිනිස්සු හැමතිස්සම අතපය පාවිච්චි කරන්නේ තමුන්ට කරන්න බැරි දේවල් වෙනුවෙන්. පිරිමින්ට සාමාන්‍යයෙන් ගෑනුත් එක්ක කට ගහන්න බෑ. මම මේ කියන්නේ ලෝක ධර්මතාවයන්. අපිට වෙනස් කළ නොහැකි, අපිට රටම පාලනය කර හැකි වයිෆ්ට උත්තර දෙන්න බෑ. එතකොට සමහර පිරිමි ඉන්නවා, ඒ උත්තර දෙන්න බැරි වුණාම මොකද කරන්නේ? ගහනවා. ගෑනිල ගහනවා කියලින්. ඒ අත උස්සල ගහන්නේ කවුද? තමුන්ගේ ඇතුලේ එයාට එයා එක්ක නැගිටින්න පුළුවන් ශක්තියක් නැති මිනිස්සු. මේක කිව්වහම පිරිමි පිළිගන්නේ නැහැ. දැන් මෙතන ඒ වගේ කොන්ද පර නැති පෙන්දෙක් හිටියොත් මේ වාර්ලයින පිරිමි අතරේ, ඌ මට බැන බැන තමයි යන්නේ කෙලින් මෙතන. ඌ කවුද? ඌ කතා කරන්න ඉගෙන ගන්න ඔක්කොටම ඉස්සෙල්ල කියලා මගේ කතන්දර ගොඩක් හදනවා මට විරුද්ධව. මෙතනින් අද නැගිටලා යන්නේ එහෙමයි. මූව කවුද ගෙන්නුවේ? මූට කවුද මෙතෙන්ට එන්න කියලා කිව්වේ? මේ වගේ සොසයිටි එකට කතා කරන්න දන්න එකෙක් කොහොම ඉස්සෙල්ලම ගෙන්නන්න කියලා බැන බැන යන එක කිටියොත් මෙතන ඌ අර ජාති එකෙක් කියලා මතක කියාගන්න. බොහොම සරලයි. එතන ඔබ ටක් ගලවා ගන්න පුළුවන් වයිෆ් කොයි වගේද කියලා.
මං හින්දා ඔබේ නෙතඟින් කඳුලක් හෙලන්න එපා. විශිෂ්ට ස්වාමි පුරුෂයෙක්ගේ සිත මේ කියන්නේ. විශිෂ්ට ස්වාමි පුරුෂයෙක්ගේ සිතයි මේ කියන්නේ. එතකොට බිරිඳ කොහොමද හිතන්නේ? මං හින්දා ඔබේ අද තුල සුසුමක් නැගින්න එපා. මේ දෙන්නගේ තියෙන්නේ මෙන්න මේ මයින්ඩ් සෙට් එක. ගිවිසා ගනිමු අපි පෙම්මිව ලක්ෂේ කිසිදා එක් නොවේනා. මේක තමයි ඇත්ත. මොනවා කියන්න හැදුවා? දැන් අපි වැඩි හිටියෝ ඉගෙන ගත්තු අය ස්වාධීන මිනිස්සුනේ. ඒ නිසා දැන් මම කියන දේ ඕගොල්ලෝ පිළිගන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මම කතා කරනවා මට හිතෙන දේ. ඒතර ඕගලන්ට පුළුවන් ඒක ගැන තර්ක කරන්නත් පුළුවන්, මොන හරි මගෙන් අහන්නත් පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ පිළි නොගෙන ඉන්නත් පුළුවන්, පිළිගන්නත් පුළුවන්. ඒක ඔබේ තීරණයක්. මම නිකන් අහන්නේ. බන්දෙන් ඉස්සල්ලා ගෑන්ටයි මිනිහට එහෙම නැත්නම් කොල්ලටයි කෙල්ලටයි හිතෙනවා අපි දෙන්නම කැමති එකම පාට, එකම වගේ ඇඳුම්, එකම වගේ කෑමට. නේ මං ආසේවම එයා ආස කියලා හිතෙනවා. හැබැයි බැඳපු දවසේ ඉඳලා හිතෙනවා ඒක එහෙම නෙමෙයි කියලා. ඒ නිසා මෙතන කියන්නේ එකයි, ගිවිසා ගනිමු අපි පෙම්මිව ලක්ෂේ කිසිදා එක් නොවේනා. කවදාවත් එකතු වෙන්නේ නැති පෙම්මිවලක් තමයි විවාහක යුවළ කියලා කියන්නේ. කවදාවත් එකතු වෙන්නේ නැහැ. ඔබ හිතලා බලන්න, එකතු වෙනවද? මේ රටේ පවුල් සංස්ථාව කඩා වැටෙන ප්‍රධාන හේතුව තමයි දෙන්න එක්කෙනෙක් වෙන්න යාම. ඔබ හිතලා බලන්න. දැන් මේ දැන් අනිත් අයගේ පවුල ගැන හිතන්න එපා. මම මේක කියද්දී මගේ වයිෆ් ගැන හිතන්න, තමුන්ගේ වයිෆ් ගැන හිතලා බලන්න. අපි දෙන්නට කොහෙද වැරදිලා තියෙන්නේ? අපි දෙන්නම එක්කෙනෙක් වෙන්න යාමෙන් තමයි අර්බුදේ පටන් අරගෙන තියෙන්නේ. අහස් මාලිගා නැහැ ඔබ නිසා මැවී, සැක සංකා නැහැ ඔබ ගැන හිතේ. අනිත් එක්කෙනාව සැකකරන්න ප්‍රධාන වශයෙන් බලපාන හේතුව තමයි අපි ඕනාට වඩා එයා ගැන බලාපොරොත්තු තියාගන්න එක. මේක බොහොම සරලයිනේ. දැන් සමහර වයිෆ්ලා කියනවා අපේ හස්බන්ඩ් එහෙම නැහැලු, අපි තමයි දන්නේ. ඒගොල්ල හිතන්නේ දැන් ඒගොල්ල ඔහොම හරියන්නේ නැමේ ඇඩ්වයිස් දෙනවා. මොන්ටිසෝරියට ළමයි දාලා සෙට් වෙන එයා එහෙම ඉන්නවනේ. ඒක තුල කතා වෙන දේවල් ටිකක් මම මේ කියන්නේ. කෙලින්ම කියනවා ඔහොම කරලා හරියන්නේ නැහැ, මෙහෙමයි කරන්න ඕනේ, මම නම් හස්බන්ඩ්ව හදාගෙන ඉන්නේ, අපේ හස්බන්ඩ් එහෙම නැහැ කියලා කියනවා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? අරූ වයිෆ්ට ඕන විදිහට ඇඩ්ජස්ට් වෙලා ඉන්නේ. දැන් වයිෆ්ට අවශ්‍ය විදිහට වයිෆ් ඉස්සරහා මිනිහා ඉන්නවා. හැබැයි වයිෆ් නැති වෙලාවට අපිත් එක්ක ඉන්නේ. හරි, අපි දන්නවනේ. එතකොට බොහොම සරලව හිතලා බලන්න එහෙම. එතකොට ජීවිතය ගැන අපිට හොඳට තේරෙනවා. එතකොට අර එහෙම කියන වයිෆ් කෙන අපිට ලොකු වේදනාවක් ඇති වෙනවන්නේ. අපි සද්ද නැති වෙනවා පව්. ඉතින් ඒ ගෑණි ගොළු අවුල් කරන්න ඕනේ නෑ. හැබැයි අපි දන්නවා. ඉතින් මෙයා තව සමහරු කියනවා ඉස්සර වගේ නෙමෙයිලු. දැන් අපි දැන් ගොඩක් වෙනස් වෙනවලු. මගේ වයිෆ් දැන් ඉස්සර වගේ නෙමෙයිලු. වයිෆ් වෙනස් වෙලාලු. වයිෆ් වෙනස් වෙලා නෙමෙයි, මට පුරුදු වෙලා. අවුරුදු 10ක් විතර එක විදිහට මරනකොට මොකද වෙන්නේ අපිට? මට පුරුදු වෙනවා යාව. එයාව පුරුදු වුණාම මට ඒක සාමාන්‍ය වෙනවා. ඒ නිසා ඔබ හිතන්න එපා මේ ඔබව බැඳා කියලා බිරිඳ වෙනස් වුණා, ස්වාම පුරුෂයා වෙනස් වුණා කියලා හිතන්න එපා. එහෙම වෙනස් වෙන්නේ නැහැ. එහෙම වෙනස් වෙන්නේ නැහැ. නෑ කුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ. දැන් බැඳන පස්සේ කෙල්ලගේ කන්‍යා භාවයේ පිරිසුදු බව හොයන්න, රතු පැල්ලම් සුදු රෙද්ද හොයන්න නෑදෑයි ඔක්කොම යනවනේ. දැන් මම මේක මෙහෙම කිව්වහම අවලස්සන වෙන්න පුළුවන්. කරනවද නැද්ද කියන්නේ ඔක? වෙඩින් එකෙන් පස්සේ හනිමූන් ගිහිල්ලා එනකොට දැන් මම නගරේ අඩු ඇති ගමේ ඉස්සර කෙල්ල පිරිසිදුද අපිරිසිදුද කියලා බලන්න අර රෙද්ද බලන්න ගමම එකතු වෙන්නේ නැද්ද? සුදු රෙද්දේ රතු පැල්ලම තියනවාද කියලා බලන්න ගමම එක්කාසු වෙනවා. වෙනවද නැද්දනේ මං කියන්නේ? ලංකාවේ. එතකොට අරූගේ පැල්ලම් කොහෙද හොයන්නේ අපි? පිරිමියකගේ. දැන් කෙල්ලගේ පිරිසිදුකමනේ සුදු රෙද්දෙන් හොයන්නේ. දැන් කොල්ලගේ පිරිසිදුකම මොන රෙද්දෙන්ද හොයන්නේ? බොහොම සරලව කතා කරමු. එතන අපිට පේනවා මේ බොහොම මනුෂ්‍ය ධර්මයට අනුව එතන ලොකු අසාධාරණයක් තියෙනවානේ. ඒ කියන්නේ මනුෂ්‍යත්වයට අගෞරවයක්
තියෙනවා. ඒක හොයනවා නම් දෙන්නගේම හොයන්න ඕනේ. දෙන්නගේම හොයන්න ක්‍රමවේදයක් හදාගන්න ඕනේ. නෑ කුල සිරිතෙන් සැලෙනා පෙම නොවේ. පෙමට පෙමින් යන පෙම් ලොව මෙයයි අපේ. ඔහු කියනවා මේ සිරිත් විරිත් නෑදෑයින්ට ඕන දේවල් කරා කියලා අපේ ජීවිතේකට පවතින්නේ නැහැ. පෙමට පෙමින් යන පෙම් ලොව මෙයයි අපේ. දෙන්නට දෙන්නගේ අතරේ තියෙන ආදරේ විතරමයිලු පවතින්නේ, වෙන කිසි දෙයක් පවතින්නේ නැහැ. ඒ ආදරේ තියෙනවා නම් අනිත් එක්කෙනා වෙන කෙනෙකුට කැමති වුණත් මට ඒකට කරන්න දෙයක් නැහැ. මේ ස්වභාවිකව ඇති වෙන දේ අඳුනගන්නේ නැති වුණාම මේක ආගමික මිම්මකින් මැනලා බරපතල වැරදිකාරයෙක් කියලා මාවම තීන්දු කරගෙන ජීවිතේම දුක් විඳිනවා. ඉතින් මේ ඒ සංකල්පයට විරුද්ධව ජීවිතයේ යථාර්ථය තමයි මේකෙන් එළියට ගේන්නේ. බොහොම පැහැදිලි. මම ඔබට කියන්න උත්සාහ කරන්නේ මේ වගේ අසහනෙන් අපි කී දෙනෙක් අපේ රටේ ජීවත් වෙනවද කියලා කියන්නේ. හරියටම තැනකට ආවොත් වයිෆ්ට වුණත් වෙන ලස්සන පිරිමියෙක් දැක්කහම ආස හිතුණා නම් හස්බන්ඩ් කියන්න බය වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මං කියන්නේ හැම එකයකම යන්න කියලා නෙමෙයි. මං කියන්නේ හොඳට මම මේ ලෙවල් එකට කතා කරන්නේ ඔබ යමක් හිතන්න පුළුවන් මේ රටේ එක්තරා මේ ශාස්ත්‍රයක් හසුරවන පිරිසක් හින්දා බුද්ධියට සම්බන්ධ. එතකොට ඔබ ගොඩක් බුද්ධි කේන්ද්‍රීය පිරිසක් මෙතන ඉන්නේ. එතකොට ඒ නිසයි මම මෙහෙම නිදහසේ වචන විසි කරන්නේ. එහෙම නැත්තම් මං මේට වැඩි ටිකක් හිතලා බලලා කතා කරනවා. ඒ නිසා ඔබට ලොකු ගෞරවයකින් සහ ඔබ බුද්ධිමත් පිරිසක් හැටියට සලකලා තමයි මම මෙහෙම කතා කරන්නේ. මං හිතනවා මං කියන දේ ඔබට තේරෙනවා. ඒ නිසා ඉතින් අපි බොරු අධ්‍යාත්මිකත්වයක් ඔළුවේ දාගන්නේ නැතුව ඒක නිසා තමයි අද ලෝකෙ වැඩියෙන්ම දිනු වෙලා තියෙන්නේ ආගම් අදහන් නැති රටවල්. ආගම් අදහන රටවල් තමයි ලෝකෙ පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. මිඩ්ල් ඊස්ට් කන්ට්‍රි, සවුදි අරාබිය, ඊශ්‍රායල, ලංකාව, ඉන්දියාව, පකිස්තානේ, බංග්ලාදේශ මේ ඔක්කොම අරගෙන ආගම් අදහන් රටවල්. ආගම් අදහන් රටවල් තමයි ලොකුම විනාශයන් සිද්ධ වෙන රටවල්. ජපානේ ආගම් අදහන් නැහැ. එතකොට ජර්මනිය, නෙදර්ලන්තේ, එංගලන්තේ 50%. ඒ රටවල් අපිට වැඩි දියුණුවද නැද්ද හිතලා බලන්න. මේක මේ ජේසුගේ බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නයක් එහෙම නෙමෙයි. මං කියන්නේ මේ ආගමික කොම්පැනි ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට ඒ නිසා ඔබයි මමයි අධ්‍යාත්මිකත්වය කියන දේ, ස්පිරිචුවාලිටි කියන එක, අද මාව හඳුන්වලා දී වචනේ පාවිච්චි කරපු නිසා මම මේක කියන්නේ, ස්පිරිචුවාලිටි කියන එක ගොඩනගා ගන්න ඕනේ වෙන කාගේවත් මිම්මකින් නෙවෙයි.
මේ හැම ගීතයක්ම විශේෂයෙන් උත්තර ಭಾರತೀಯ සංගීතය බටනලාව තබ්ලාව මේ ශබ්ද රසය ගොඩක් වෙලාවට මේ කම්පියුටර් මියුසික් වලට ගොඩක් එහාට යනවා අද අපේ රටේ සංගීතය කාලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මියුසික් කරන මෙලෝ රහක් නැති අය කම්පියුටර් එකේ සින්දු හදනවා ඒ කියන්නේ රටක අධ්‍යාත්මිකත්වයේ ගොඩනගන්න තියෙන විශිෂ්ටතම සංනිවේදන මාධ්‍ය සංගීතය පැහැදිලි ලෙසම ඒ සංගීතය හරහා මිනිස්සෙක්ගේ ආගම්වාදී ජාතිවාදී භාෂාවාදී සීමා බිඳිනවා සම්පූර්ණයෙන්ම ඒ බිඳලා සම්පූර්ණයෙන්ම මේ මිනිස්සෙගේ අධ්‍යාත්මයේ ගීතය එළියට ගේනවා මේ විශිෂ්ට හින්දි ගීතය ඇතුලේ කියන්නේ ඒ අධ්‍යාත්මයේ ආදරේ නැති මිනිහෙක් බටනලාව වාදනය කරාට ඒකෙන් කෙනෙක් සුවපත් වෙන්නේ නැහැයි කියලා. ඒ නිසා සංගීතය කියලා කියන්නේ හදවතේ ඉපදෙන හැඟීම් බලවත් අනිත් කෙනාට සංනිවේදනය කිරීමේ ප්‍රබලම මාධ්‍ය. පැහැදිලි ලෙසම අපි එක්කහු වෙලා හිතුවොත් මේ රට ඉතා විශාල පරිවර්තනයකට ගෙනියන්න පුළුවන්. පළවෙනියෙන් ඒක බැහැයි කියන ආකල්පය අපෙන් අයින් කරගන්න ඕනේ. ලංකාවේ හිරගෙවල් තියෙන්නේ 38යි, බන්ධනාගාර 38යි තියෙන්නේ. ඒකේ ඉන්නේ 20,000ක් විතර. ලංකාවේ මම පිළිගන්නවා බරපතල අපරාධකාරයෝ ඉන්නේ මේ බන්ධනාගාරය ඇතුලේ විතරක් නෙමෙයි එළියේ ඉන්නවා කියලා මම පිළිගන්නවා. නමුත් සාමාන්‍යයෙන් ගත්තහම කෝටි දෙකහමාරක් ජනතාව ඇතුලේ අපි ලක්ෂයක්වත් අපිට අපරාධකාරීන් ගණයට දාන්න බැහැ. අපි වාර්තා අරගෙන බැලුවොත් ලක්ෂයක්වත් එහෙම දාන්න බැහැ කෝටි දෙකහමාරකින්. එතකොට අපි නිකන් ඔක්කොම තියලා ලක්ෂ 50ක් අයින් කරත් කෝටි දෙකක් ඉන්නවා. ලක්ෂ 50ක් අයින් කරත් කෝටි දෙකක් ඉන්නේ අර අපරාධවලට විරුද්ධ අය. අයහපතට විරුද්ධ අය. එහෙනම් අර ඒ ඉතා කුඩා ප්‍රතිශතය අර මහා ප්‍රතිශතයට වඩා පිරිසට වඩා බලවත් වෙන්නේ කොහොමද කියලා අපි කල්පනා කරන්න වෙනවා. මම වගේ කඳුල වැඩසටහන් කිසිම විදියකින් මාධ්‍යයට ගෙනියන්නේ නැහැ. නමුත් මම වගකීමෙන් කියනවා ලක්ෂ 40කට වැඩි පිරිසක් මගෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ශ්‍රී ලාංකිකයෝ. අපි හදලා දෙන කන්සෙප්ට් එකක් උස්සගෙන යන්න ඕනේ නැහැ. ඒක තමයි පළවෙනියෙන් පිළිගන්න ඕන දේ. විශේෂයෙන් ඔබ වැනි අය මේ වගේ පර්සනැලිටීස් පෞරුෂයන් තව කෙනෙක් දෙන මොඩල් එකක් අරගෙන දුවන්න බලාගෙන ඉන්න අය වෙන්න ඕනේ නැහැ. ඔබ බොහොම පැහැදිලි ලෙසම තමුන් පිළිබඳ හොඳ තක්සේරුවක් තියෙන අභිමානයක් තියෙන සුව අවබෝධයක් තිබෙන පිරිසක් හැටියට ඔබ වඳුනගත්තොතින් ඔබ කිසිසේත්ම මේ මීඩියා වලින් කියන එහෙම නැත්නම්
මේ වෙන වෙන එක එක බලවේග විසින් ඔළුවට දාන දේවල් වලට යට වෙන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන් මම ලංකාව ආයේ ජීවත් වෙන රටවල් 30ක් එක්ක වැඩ කරනවා. ඒ අයත් එක්කම විශේෂයෙන් අවුරුදු ගාණක් තිස්සේ සැලසුමක් ඇතුව වැඩ කරන්න හේතුවක් ඇතිව අපේ රටට වඩා ඒ රටවල් වල ඉන්න අය විශේෂයෙන් ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, නව ශ්‍රී ලාංකේ, ජපානයේ ඒ වගේ රටවල් වල ආභාෂය ලබන ශ්‍රී ලාංකිකයෝ සහ විශේෂයෙන් ඒගොල්ලන්ට හැදෙන දරුවෝ මෙන්න මේ කියන නිදහස් මානසිකත්වයක් එක්කයි හැදෙන්නේ. ඒ නිසා ඒ රටවල ඉන්න අයට මම කියන්නේ දැන් ලංකාවට එන්න කියලා නෙමෙයි. නමුත් ලංකාව පිළිබඳ අපිට ලොකු වගකීමක් තියෙනවා. විශේෂයෙන් ඔබේ දරුවන්ව මේ ලංකාවේ ඉන්න ඥාතීන්ව ඒ ඥාති සහෝදර සහෝදරයන්ව ඇසුරු කරන්න අවස්ථාවල් උදා කරන්න කියන එක තමයි මගේ පළවෙනි සරල ඉල්ලීම මේ දීර්ඝකාලීන ගමනේ. මොකද අපේ ළමයින්ට ආදර්ශය ලැබෙන්න ඕනේ මේ රටේ වහල් මානසිකත්වයෙන් නෙවෙයි. මේ සම්බන්ධව මම වෙනම අපි කැමති නම් දවසක දීර්ඝ ලෙස කතා කරන්න කැමතියි. අද අපිට ඒකට වෙලා නැහැ. අපේ රටේ ළමයින්ට පැහැදිලි ලෙසම මම කියන කෙනා ඉන්සයිට් විදර්ශනා තමා තුළ තියෙන ශක්තියත් එක්ක නැගිටින කෙනෙක් බවට පත්වීමේ සම්බන්ධකම් මිසක් තව කෙනෙක්ගේ වහලෙක් වෙන්න උදව් කරන සම්බන්ධකම් වලට අපේ ළමයි යවන්න හොඳ නැහැ. ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ. ඒක තමයි ලොකුම දේ අපිට දැන් කරන්න තියෙන. එනිසා ඉස්කෝලවල හැම තැනකම අපි ගොඩනගන්න ඕනේ මේ වහල් මානසිකත්වේ නැති පිරිසක්. මම දැනට අඳුන ගන්නවා ඒක කරන්න අපිට දෙන හොඳ මේ අවස්ථාවක් තමයි විදේශගතව සිටින අපේ ශ්‍රී ලාංකික පවුල්. ඒගොල්ලෝ ඒ රටවල් වල යම් දෙයක් ආදර්ශයෙන් දකිනවා. ඒ ස්වාධීනත්වයේ මානසික නිදහස. ඒ ළමයි ඊට වඩා ඉස්සරහට යනවා. දැන් මුල් කාලේ මම ශ්‍රී ලංකන් කමියුනිටි සම්මේලනයේදී වෙච්ච ලොකුම ප්‍රශ්නේ තමයි ඒගොල්ලෝ මේ එහෙ හැදෙන ළමයිම තමුන්ගේ ළමයාම කරියට කන්ඩෙම් කරනවා. ඒ කියන්නේ අපි වගේ නෙමෙයි දැන් මුන්ට දෙමෝපිය වටින්නේ නැහැ. මම ඊට පස්සේ වෙනම ඒගොල්ලොත් එක්ක සාකච්ඡාවක් පටන් ගත්තා. ඕගොල්ලන්ට වඩා මේ ළමයි බොහොම අහිංසකයි, අවංකයි, ඒකට අගෞරව කරන්න එපා කියලා. මොකද උන් කෙලින්ම හිතේ තියෙන දේ හංගන්න නැතුව කියනවා. තාත්තට කියනවා උඹ කාපු පිගානු උඹ හොදලා තියපන් මං හොදන්නේ නැහැ කියලා. දැන් මෙහි අපිට පුරුදු වෙලා තියෙන එහෙම නෙමෙයිනේ. අපිට පුරුදු වෙලා තියෙන්නේ දැන් වෙනම විදිහට වැඳලා නමස්කාර. ඒක වැරදි කියලා නෙමෙයි මං කියන්න හදන්නේ. ඒක ඔළුවේ තියාගෙන අර ළමයා දිහා බැලුවම මූ අම්මා තාත්තා සලකන්නේ නැති මහා තිරිසනෙක් කියලා පේනවා. නමුත් ඇතුළට ගිහිල්ලා බැලුවම උන් කවදාවත් බොරු කියන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. හිතේ නැති දෙයක් කියන්නේ නැහැ. ඇත්තම කියනවා. හිතේ තියෙන දේ කියනවා. ඇයි ඔයා කාපු එක වාට හොදන්න බැරි? මොකටද මං හොදන්නේ? හරි අවංක මේ ප්‍රශ්නයක් අහන්නේ. අපිට ඒකට තද වෙනවා. එතකොට ඒ දෙමව්පියන්ව පුරුදු කරන්න වුණා ඉස්සෙල්ලම මට අන්න ඒ දරුවව තේරුම් ගන්න. ඒ වගේ ඔබ මේ රට ඇතුලේ ඔබට කළ හැකි විශාල කාර්යභාරයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔබ අද ඉන්න තත්ත්වයක් එක්ක විශේෂයෙන් මම ඒ කියන්නේ පෞද්ගලිකව මම දන්න නිසා කියන්නේ ඔබ බොහෝ දෙනෙක්ව ඒ කියන්නේ නිකන් ඔය එකාට එක එක ඉස්සර නිවට වෙන අය නෙමෙයිනේ මේ පර්සනලිටිස්. අරූ කියන ඉඳ මූ කියන ඉඳ ඌට බයේ මූට බයේ එහෙම එකක් ඔබලගේ ඇඟේ නෑ. මේ මම හිතන විදිහ ඔබ ගැන. ඉතින් ඔබ ඊට වැඩි ඕගලම පල්ලෙහාට දාගන්න මට කරන්න දෙයක් නෑ. මම හිතන්නේ ඔබව අඳුන්වලා දුන්නම ඔබ කවුද කියන එක මම එළියෙන් හෙව්වම මම ඔබව අඳුනගන්නේ එහෙමයි. එතකොට මේ රටේ දේශපාලන ශාස්ත්‍රයේ ආයට මේ කොන්ද නෑ පැහැදිලිවම. මේ රටේ පොලිසි වලට මේ කොන්ද නැහැ. මම මේක පොලිසිය ඉස්සරහත් කියන්න කැමතියි. මොකද වගකීමෙන් මේගොල්ලන්ගේ කොන්ද පල නැති වැඩ අපි හොඳට දන්න නිසා. නමුත් ඔබ ඕනම තැනකදී ඔබට ඒ පෞරුෂයත් එක්ක නැගිටින්න පුළුවන් ශක්තියක් තිබෙනවා. ඒ ආර්ථිකය ඔබ හදලා තිබෙනවා ඔබේ ජීවිතෙත් එක්ක. ඒ ආර්ථික හයිය හදලා තියෙනවා. ඒ සමාජ පසුබිම හදලා තියෙනවා. එතකොට ඒ වගේ ඔබ වැනි පිරිසක් මේ රටට නායකත්වය දිය යුතුයි මේ රටේ හෙට දවස වෙනුවෙන්. හෙට දවස වෙනුවෙන්. එනිසා මම හිතනවා අද මේ අපි ගත කරන මේ පැය ඔබේ මගේ පෞද්ගලික ජීවිතේ සහ ව්‍යාපාරික ජීවිතේ විතරක් නෙමෙයි මුළු රටේ බරපතල වෙනසක් සඳහා ආරම්භක අවස්ථාවක් කරගන්න පුළුවන් වුණොතින් ඒක විශිෂ්ට අත්දැකීමක් වේවි අපි හැමෝටම. ඉතින් ඒකෙදි හරියටම අපිට ඕන කරන්නේ මොනවද කියලා කෙලින්ම කියන්න අපි සැලසුම් කළ යුතුයි. ඒක අනිත් එක්කෙනාට කන්වින්ස් කරන්න අපි එයාට ඒත්තු ගන්නන්න අපි සැලසුම් කළ යුතුයි. දැන් මේ මං කියපු මේ ගීතය කපුගේ කිව්වත් මාලි බුලත් සිංහල කිව්වත් කවුළු ලිව්වත් මේක අපි තව කෙනෙක්ට පුළුවන් මේක විග්‍රහ කරන්න. අපි එක එක්කෙනාගේ මේ ටැලන්ට්ස් වෙනස්. ඒ නිසා විශිෂ්ට නිර්මාණයක් බිහි වෙන්න පුළුවන් කවුරුත් තේරුම් ගන්නේ නැති.
ඒක තේරුම් කරන්න පුළුවන් කෙනා ඒක අරගෙන තේරුම් කරන්න ඕනේ. අපි එහෙම නෙමෙයි. අර එහෙම එකක් බිහි වෙච්ච ගමන් අපි එකා කියලා ඌත් ඒ වගේ නිර්මාණයක් කරන්න try කරනවා මැරෙනකන්. ඌට බෑනේ. එයාගේ වැඩේ ඒක නෙමෙයි. අර විශිෂ්ට නිර්මාණය මේ කපුගේ සහ මාළනේ බුලත්සිංහල කිව්වේ කියලා කිසි අප්‍රියව නැතුව ඒ ඇත්ත කියලා. ඒ දෙන්න කියපු මේ සින්දුව මෙන්න මේ වගේ කියලා කියන්න මට බැරි නම් මගෙන් වැඩක් නැහැ. මම try කරන්න නරකයි දිගට මේ වගේ සින්දු කියන්නේ. දැන් අපිට වෙලා තියෙන්නේ ඒකයි. ඒ නිසා අපි හරියට හොයාගන්න ඕනේ මේ ආරක්ෂක මේ ශාස්ත්‍රයේ තුල ඔබට හරියටම කළ හැකි දේව හොයාගන්න ඕනේ. ඕගලන්ගේ ඇනුවල් ජෙනරල් මීටින්ස් වල කතා කරන්න ඕනේ අන්න ඒ දේවල්. හරියටම මගේ කම්පැනි එකට මොනවද කරන්න පුළුවන් මේ රටට, මෙහෙම නැත්නම් මේ සොසයිටි එකට කියලා එක එකන ඩෙන්ටිෆයි කරන්න ඕනේ. මේකේ එක එක ශාස්ත්‍ර. ඒ ශාස්ත්‍ර හරියටම ඩෙන්ටිෆයි කරලා මෙතන ඉන්න පුළුවන් එක දෙතුන් දෙනෙක් දක්ෂ අපි මිෂන් එකක් පටන් ගන්නම්. ඔය රස්සාවල් නැති නමුත් ඔය අර තියෙන අඩු මානසිකත්වයෙන් වැඩ කරන සෙට් එක අරගෙන මුන්ව ට්‍රේනින් කැම්ප් එකකට දාලා ට්‍රේන් කරලා මේකට ගැළපෙන විදිහට රටට බරක් නැති විදිහට හදන්න අපිට පුළුවන් වැඩපිළිවෙලක් කියලා කෙනෙකුට පුළුවන් මේ යෝජනා කරන්න. එහෙම කැපැසිටි එකක් තියෙන අය මෙතන අනිවාර්යෙන් ඉඳගෙන ඉන්නවා. එතකොට එයා එහෙම කරනකොට තව කීප දෙනෙක් කියයි රයිට් ඒ වගේ ඉන්ස්ටිටියුෂන් එකකට අපි ඉන්වෙස්ට් කරන්න. අපි ඉන්වෙස්ටර්ස්ලා ගේන්න. ඒ කැපැසිටි එක තියෙන ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙන අය මෙතන තව ඉන්න පුළුවන්. ඉතින් එහෙම කියද්දි තව කෙනෙකුට කියන්න පුළුවන් වෙයි අපි ආමි එකත් එක්ක කතා කරමු, අපි නේවි එකත් එක්ක කතා කරමු, අපි රජයේ පාර්ශ්වයන් එක්ක කතා කරමු. අද යුද්ධය අහවර වෙලා විශේෂ කාර්යයක් නැතුව ඉන්න විශිෂ්ට නිලධාරීන්ව අපි මේ වගේ ඉන්ස්ටිටියුෂන් වල ටීචර්ස්ලා හැටියට පාවිච්චි කරමු. ඒකනම ගෙනල්ලා පාවිච්චි කරලා ඒ අයගේ සේවය අපි රටට වැඩි වැඩියෙන් මම මේ කියන්නේ නිකන් මොඩල් එකක් ගැන මම කියන්නේ. එතන මම මෙහෙම කිව්වම ඔබ දන්නව ඔබට කරන්න පුළුවන් දේවල්. ඒ විදිහට හරියටම ඔබට රැස්වීමක් හැඳවන්න පුළුවන් නම් අද මේ සුවල්ප දෙනා එකතු වෙලා ඊළඟට ඔබට රැස්වීමක් හැඳවන්න පුළුවන් ඔබ අතරේ එවැනි ඉදිරි පියවර තබන ගමන පිළිබඳව සැලසුම් කරන්න සහ ඉස්සලම ඔබේ අදහස් යෝජනා ඉස්සරහට ගේන්න මම හිතනවා මේ අවුරුද්ද ඔබේ මේ ආරක්ෂක අංශ මේ පෞද්ගලික ආරක්ෂක අංශ ශාස්ත්‍රය ඇතුලේ බරපතල වෙනසක් අපිට ඇති කරන්න පුළුවන්. ඒකට මට වඩා අත්දැකීම් සහ දැනුම ඔබ සතුව තිබෙනවා. මට කරන්න පුළුවන් වෙන්නේ මෙවැනි දෙයක් ඔබට එළියට ගේන එක විතරයි. මම මේ කතා කරන හැම පොයින්ට් එකක්ම දැන් ඔබ කොහේ රස්සාව කරත් මොන ව්‍යාපාර කරත් අන්තිමේදී මගේ ගෙදර ඉඳලම බලපාන්නේ නැත්තම් මේ හැම දෙයක්ම අපිට සාර්ථක වෙන්න බැහැනේ. ගෙදර ඉඳලම මේක අපිට හරි ගස්ස ගන්න වෙනවා. රටේ ජනාධිපතිට හරි ගෙදර කළමනාකරණය කරගන්න බැරි වුණොත් එයාගේ අර්බුදය රටට බලපානවා. ඒ නිසායි මං කිව්වේ එතන ඉඳලම අපේ ස්පිරිචුවැලිටි කියන එක අපි තේරුම් ගන්න ඕනේ මොකක්ද කියලා හදා ගන්න ඕනේ. රියැලිටි එක නියම සත්‍යයට මූණ දෙන්න ඕනේ. ඇත්තට මූණ දීලා ඒක බාර ගන්න පෞරුෂයක් අපිට තියෙන්න ඕනේ. පෞරුෂය කියලා කියන්නේ අතපය උස්සලා ගහන එක නෙවෙයි. මං අපේ රටේ තමයි ඒ වගේ ගොම්ම සෙට් එකක් දැකලා තියෙන්නේ. ඒ කියන්නේ කෙලින්ම දැන් ජපානේ වගේ රට ඔබ සංචාරය කරනවානේ ඕන තරම් පොලිසිය එහෙම පුදුමාකාර අහිංසකයි ආදරණීයයි. ඒ කියන්නේ නිවටේ නෙමෙයි හැබැයි ඇතුලේ තමුන්ගේ ශක්තිය දන්න කෙනා නිකන් බොරු ෂෝ දාන්නේ නැහැ. එයා පුළුවන් තරම් බහැපත් වෙනවා. නවත්තලා සර් කියලා කතා කරලා මේකයි ඔබතුමා කරපු වැරද්ද කියලා දෙනවා. එතකොට තරහක් ඇති වෙන්නේ අනිත් කෙනාගේ. අපේ උන්ගේ එහෙම ඇතුලේ බලයක් නැහනේ. බලයක් නැති හින්දා ඌ ට්‍රයි කරනවා ඌට කියලා සර් කියාගන්න. අන්න ඒ වගේ මානසික රෝගීන් විසින් මෙහෙවන රටක ඒක වෙනස් කරන්න ඔබ පියවරක් ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘභූමියයි මාතෘභූමියයි රත්නදීප ජන්මභූමි ලංකාදීප විජය භූමි රත්නදීප ජන්මභූමි ලංකාදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘභූමියයි මාතෘභූමියයි ආරහු උදාරහු
මාතෘභූමියයි මාතෘභූමියයි එක කතා කරාම මම ඇහුවා මම how do I call you he directly said I'm no more reverend just call me charles just imagine he convinced me then and there just say mr charles I think ඒ මොහොත ඔබතුමායේ කියපු ටිකෙන් ඒ තප්පර ගානේ මාව කන්වින්ස් කරා කොහොමද අපි රටේ ජීවත්විය යුත්තේ කොයි වගේද අපේ රටට ආවේනික අපේ උරුමයන් තියාගෙන අපේ සංස්කෘතිය හදාගෙන යව යුත්ත පුද්ගලයෙක් කියන එක ඒ පොඩි වෙලාවෙන් අවබෝධ කරා. ඉතින් මට දැනෙන්නේ ඔබතුමා මේ තනියම මේ එකතු වෙලා යන ගමන අපේ රටට කරන සේවය ඉමහත් සේවයක් මේ කණ්ඩායමත් එක්ක. ඒක දැක්කම පුදුම හිතෙනවා කොහොමද මේ තරම් දක්ෂතාවයක් ඔබතුමා හදාගත්තේ කොයි විදියද මේ භාෂාව කොහොමද ගෙනියන්නේ මේ සින්දු වල තේරුම් අරගෙන මේවා මිනිසුන්ට හදවතට දීලා හදවතට කැවෙන්න පුදුම දක්ෂතාවයක් මම දැකලා නැහැ එහෙම මේ මිනිස්සු කතා කරනවා මොකද අපි මාධ්‍යයේ දකින්නකොට ගොඩක් අය බුද්ධිය ගැන කියනවා බුද්ධිය ගැන කිව්වට මේක ක්‍රියාත්මක කරන්නේ
ඉතින් ඔබතුමා ගිහිල්ලා ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ අපිට කියලා දුන්නා කන්වින්සින් පාවා එක ගැන. ඒක හරි වටිනවා. මං හිතන්නේ අපිට මේ ලොකු පිබිදීමක් ආවා මේ ඔබතුමා මේ පුංචි වෙලාවේ මේ දේ අපිට කියලා දීපු එක ගැන. මං දන්නේ මට ඒක හරියට දැනුණා. මං තවත් බෙහෙවින්ම ස්තුති කරන්න ඕනේ මේජර් වැලිකල ඔබතුමා තමයි මේක යෝජනා කරේ මුලින්ම. ඔබතුමා එක්කන්ගෙන අපි ළඟකදී හම්බුණා කතා කරා. මං හිතන්නේ මේ සාකච්ඡාවක් ඇති කරගත්ත මේ අවස්ථාවට ගෙන්න ගන්න ඕනි කියලා. ඉතින් ඔබතුමාටත් බොහොම ස්තුතියි. නැවතත් මම ඔබතුමා ඇතුළු ඔබතුමාගේ මේ සියලු කණ්ඩායමේ අය කරන මෙහෙවරට මම හිතන්නේ රටේ යම්කිසි වෙනසක් ඇති කරන්න මිනිසුන්ට දෙන මේ අවබෝධයට වැඩි වැඩියෙන් ඒ දක්ෂතාවයේ ඒ ධෛර්ය වාසනාව ලැබිලා කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බෙහෙවින්ම ස්තුතියි. Satu din nam make satu de
කතනයකින් මම ඔබ අමතමි හමු විය නොහැකි නිසා මගේ හිත හඳුනන ඔබ පිළිගත්තද ඇතමුන් කියන නොසා මට තව මතකයි මගේ මුල් ගීතයේ තනුව කියා දුන්නා ඒ වචන සහ මෙලඩියක ඇතුලේ එකඟතාවයක් තියෙනවා මට තව මතකයි මගේ මුල් ගීතයේ තනුව කියා දුන්නා ආදරය කරපු කෙල්ල වෙන කෙනෙක් කියපු බොරුවක් අහලා මාව අතහැරලා යන වෙලාවේ දැනෙන වේදනාව තමයි මේ සින්දුවේ කෙලින්ම කියන්නේ. එතකොට මේකේ මේ හැම ඉන්ස්ට්‍රුමන්ට් එකක්ම හැම මේ මියුසික් පාර්ට් එකක්ම ක්‍රියේට් කරලා තියෙන්නේ එයාගේ හිත ඇතුලේ තියෙන මේ හැඟීම් සමුදාය එළියට ගේන්න තමයි මියුසික් මේ මේකේ හදලා තියෙන්නේ. එතකොට මේ ඔක්කොම එකඟ වුණොත් තමයි මේ හැඟීම ප්‍රබල ලෙස අනිත් එක්කෙනාට සංවේදනය කරන්න පුළුවන්කම ලැබෙන්නේ තමුන් ආදරය කරපු එච්චර ආදරය කරපු කෙල්ල වෙන කෙනෙක් කියන දේ අහලා යනවා කියන ඒ වේදනාව කොච්චර බරද කියලා තමයි මේ සින්දුවේ කියන්නේ මේ සින්දුවේ. ඒතර මේ එදා ඒ සිංහල ගීත සාහිත්‍යයේ ඒ හැඟීම් ප්‍රකාශ කිරීම ඉතා ප්‍රබල ලෙස සිද්ධ වෙලා තියෙනවා. දුරකතනයකින් මම ඔබ අමතමි හමු විය නොහැකි නිසා හැම අතුරකම තියෙනවා ඒ දුක මගේ හිත හඳුනන ඔබ පිළිගත්තද ඇතමුන් කියන මුසා දැන් කෙල්ල තමුන්ට අකමැති වෙලා යනකොට දැන් ඉන්න උන් මරණවන කෙලින්ම එහෙම නැත්තම් මොනව හරි කරන්න බැරි වුණාම ඕකේ බඩුව කියලා හරි කියනවා එහෙම තමයි කරන්නේ කෙලින්ම දැන් මට try කරලා බැරි වුණාම කෙලින්ම කියනවා ඒක මෙහෙමයි දැන් මෙතන ඔබට පේනවද මිනිස්සේ තමුන්ට කැමති දේ නොලැබෙනකොට එහෙම හැසිරෙන්නේ නැහැ මිනිස්සේ. ඒක තමයි මේ අපි මේ අධ්‍යාපනිකත්වය කියලා කියන්නේ. මට තව මතකයි මගේ මුල් ගීතයේ තනුව කියා දුන්නා. ඕක ඇතුලේ ඔකේ හැඟීම කියන්නේ වෙන මොකක්ද කියන්නේ. දැන් ඉන්නෝ කියන්නේ අපි දන්නේ නැත්තේ ඒකේ අරුත් එක්කනේ මං ඉස්සෙල්ලා සෙට් වෙලා හිටියේ කියලා වෙන කතන්දරයක් දිගාරිනවා. එතන අපි අද හිතේ තියෙන දේ කියන අය නෙවෙයි අනිත් අය ගැන කියවන අය වෙලා තියෙන්නේ. මේ ගීතය අපිට උගන්වනවා අපි කවුරු වෙන්න ඕනේද කියලා. මෙතන කියනවා සයුරට රළ මෙන් වෙරළට වැලි මෙන් අප බැඳිලා උන්නේ. මේක අහගෙන ඉන්නකොට අර කෙල්ලට මෙයා ගැන වෛරයක් ඇති වෙන්නේ නැහැ. අප්‍රියාවක් ඇති වෙන්නේ නැහැ. දැන් මොකද මෙයා කියන්නේ කෙල්ල ගැන නෙවෙයි. එයා කියන්නේ මේ කෙල්ල මගෙත් එක්ක ඉන්න එකෙන් හිටපු කාලේ මට වෙච්ච දේ කියන්නේ. සයුරට රළ මෙන් වෙරළට වැලි මෙන් අප බැඳිලා උන්නේ. දොටුපල හැර නෞකාවක් මෙනි ඔබ ඇදිලා යන්නේ. ඌට ඒක කොහොම දැනිලාද? නැවක් තොටුපල දාලා යනවා වගේ ඌට දැනිලා. එච්චර බරක් මේ කෙල්ල ගියේ එක. දැන් මූද එකමහල් වදින්නේ තෝ පල. දැන් කියන වර්ෂන් එකේ තේරෙනවද අපිට වෙලා තියෙන වෙනස? මේ අධ්‍යාත්මිකත්වය ගැන කතා කරනකොට කතා කරන්නේ අපිට වෙලා තියෙන පල්ලි යනවද නැද්ද පන්සල් යනවද නැද්ද කියලා නෙමෙයි. මේක තමයි අධ්‍යාත්මික පරිහානිය අපිට සිද්ධ වෙලා තියෙන. මෙතන නෙමෙයිනේ අද ඉන්නේ. එතකොට ඒ වෙනස ගීත සාහිත්‍යයේ ලස්සනට ගලාගෙන ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන බූට් එක තියලා කෙල්ල දාලා යනකොට කියන සින්දුවක් නෙමෙයි. ඒ හැඟීම ජෝතිපාලගේ හඬ මේ ඔක්කොම පෞරුෂය ඇතුලේ ඕක ලස්සනට ප්‍රකාශ වෙනවා. ආරාධනා කරනවා ඔබ හැම කෙනෙකුටම අද මේ පුංචි වෙලාවේදී මට ඔබත් එක්ක
මේ අදහස බීජයක් හැටියට ඇතුල් කරගන්න විතරයි පුළුවන්. නමුත් මේ සාකච්ඡාව ඔබට ඉදිරියට ගෙනියන්න පුළුවන් ඔබ එක්කාසු වෙලා. එක්කාසු වෙලා ඔබ කතා කළ යුත්තේ අපිට කොච්චර ලොකු ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවද? ඒ ඉන්ඩස්ට්‍රි එක කොච්චර අපිට ඩෙවලොප් කරන්න පුළුවන්ද? මේ රටේ මිනිස්සු කීයකට තව රස්සා දෙන්න පුළුවන්ද? ආර්ථිකය තව කොච්චර උඩට ගේන්න පුළුවන්ද? මේ කාරණා ටික සාකච්ඡා කරලා ඒ ටිකට විශේෂඥ වැඩපිළිවෙලක් නැස්ති කරලා මේ අඩුපාඩු මිනිස් ශ්‍රමය එක්කාසු කරන ක්‍රමවේදයක් ඇති කරලා ඒකට මාකටිං ප්ලෑන් එකක් හදලා ඒ වගේ ලස්සන ඔබේ මේ ශේස්ත්‍රයේ විශිෂ්ට අනාගතයක් හදන්න ඔබ පටන් ගත්තොතින් අපේ රටේ පෞද්ගලික ආරක්ෂක අංශයේ ඒ සේවාව කියන එක රජයට නැතුවම බැරි දෙයක් බවට පත්වේවි. ඒ විතරක් නෙමෙයි මේ රටේ මිනිස්සු බලවත් ලෙස ඒ ශේස්ත්‍රය කෙරෙහි විශ්වාස කරන්නත් ඒ වෙනුවෙන් වැය කරන මුදල අපිට ලොකු ආයෝජනයක් හැටියට සලකන්නත් ඉගෙන ගනීවි. ඒ නිසා අපි හැම බාධාවක්ම බිඳගෙන මේ ඉලක්කය ජයගන්න මේ අදින් පටන් ගන්න ඉදිරි වර්ෂයේ තුලදී ඔබ කළ යුත්තේ කුමක්දයි සාකච්ඡා කරන ප්‍රගතිශීලී මනසකට ඇතුල් වෙන්නට කියලා ආයාචනා කරමින් මුහුද හමු වෙනකන් ගංගාවක් යනවා වගේ බාධක හැම බිඳහෙලා අපි ඉදිරියටම යමු. ඉතිරිය බලා පාදක හැම බිඳ හෙලා යමු යමු පෙරමුණ බලා බාධාවනවාද ඒවා බිඳින්නේ කොහොමද කියලා මේ වගේ තීම්ස් ටිකක් හදාගන්න. අපි පස්සට යන්නේ නෑ, මේක ඉස්සරහට යනවා. මේ මෙතෙක් ආපු ගමන වගේ දහගුණයකින් මේ අවුරුද්ද අපි වැඩි කරන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න. වන පෙත්හෙලි වේ, රන් කෙත් සරු වේ, කම්හල්ලි දිවේ, මේ දෙරණේ ජන රජ දහනේ, ජය දත හෙවනේ, අප අද පොන්නේ ජය මාගේ. ගංගා දිය වැල් ගලා යන ලෙස ඉදිරිය බලා පාදක හැම බිඳ හෙලා යමු යමු පෙරමුණ බලා. සාමාන්‍යයෙන් අද මිනිස් ශ්‍රමය ගැන අර්බුදයක් තියෙන නිසා තාක්ෂණික දියුණුව සහ තාක්ෂණික ක්‍රමවේද ගැන අපේ ලොකු ලැඹුරුවක් තියෙනවා. නමුත් මතක තියාගන්න, ලෝකේ දියුණුවෙන් දියුණුවට පත්වෙච්ච රටවල්වල කම්හල් ඉදි වෙලා මිනිස් ශ්‍රමයට ලොකු තැනක් ලැබිලා තියෙනවා. ඒ මිනිස් ශ්‍රමය අයින් කරලා අපි දියුණු කරන රටක් නැහැ. තාක්ෂණ යම් ප්‍රමාණයකට අද අපිට අවශ්‍යමයි. නමුත් ඒ තාක්ෂණය අපි පවා යන මිනිස් ශ්‍රමයක් ඇති වුණොත් තමයි රටක් රජදහනක් වෙන්න කියලයි කියන්නේ. ඒ නිසා කෙසේද ඔබේ ශේෂ්ත්‍රයට මිනිසුන් දිනන්නේ කියලා සැලසුම් කරන්න. අලුයම අහසේ පායන හිරුසේ විවිධ හඬවා ජය සංකා සෞසිරි සපුරා රන්කෙත් වපුරා සුරකිව් සැපදා ශ්‍රී ලංකා. ගංගා දිය වැල් ගලා යන ලෙස ඉදිරිය බලා පාදක හැම බිඳ එලා යමු යමු පෙරමුණ බලා. ගංගා දිය වැල් ගලා යන ලෙස ඉදිරිය බලා පාදක හැම බිඳ එලා යමු යමු පෙරමුණ බලා යමු යමු පෙර